ඒකන හැමදෙනාටම මගේ YouTube එකේ තියෙන වීඩියෝ එක දැක්කල මේ page එක බලන්න ආපු හැමදෙනාටම මුලින්ම ස්තුතියන් දෙනවා. අනිවාර්යයෙන්ම මේ page එක like කරන්නත් මතක තියාගන්න. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම ගොඩක් කලින් පරමුතු වෙච්ච වීඩියෝ එකක්. ඒ තමයි Game of Thrones TV series එක සහ පොත් අතර තිබෙන ප්‍රධානම වෙනස්කම් මොනවද කියලා. ඔයාලා දන්නවා Game of Thrones TV series එකට පාදක කරලා තිබෙන්නේ A Song of Ice and Fire කියලා George R.R. Martin විසින් රචනා කරලා තිබෙන නවකතා සීරීස් එක. එතකොට මේ සීරීස් එකේ දැනට පොත් පහක් තමයි නිකුත් වෙලා තිබෙන්නේ. පොත් හතකින් සමන්විතයි කියලා තමයි මේ සම්පූර්ණ කතා මාලාව දැනට ඔහු හිතලා තිබෙන්නේ. නමුත් 6 වෙනි කතා මාලාව, ඒ කියන්නේ Winds of Winter කියන මේ ඊළඟ කතා පොත 2011න් පස්සේ ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙන හිටියට තාමත් එය නිකුත් වෙලා නැහැ. බලාපොරොත්තුව තිබුණා 6 වෙනි කතා මාලාවට කලින් ඒ පොත නිකුත් වෙවි කියලා. නමුත් දැන් අපි 6 වෙනි කතා මාලාවත් දැකලා ඉවරයි. නමුත් පොත එන ආකාරය ගැන කිසිම සඳහනක් වෙලා නැහැ. පළවෙනි වෙනස තමයි මේ රොබ් ස්ටාර්ක් විවාහ වෙන කෙනා. අපි දන්නවා TV series එකේදී තලීසා කියලා මේ වොලන්ටීස් වලින් ආපු එක හෙදියක් තමයි ඔහු විවාහ කරගන්නේ. එතකොට මේ ඔහු මේ ආකාරයෙන් මේ කාන්තාව විවාහ කරද්දී දැනට ඔහු ලබා දී තිබුණු පොරොන්දුවක්, ඒ කියන්නේ මේ ක්වීන්ස් වල සිටින වෝල්ඩර්ෆ්‍රේට ලබා දීපු පොරොන්දුවක් කඩ කළ තමයි ඔහු ඒ ආකාරයෙන් තමන්ගේ හිතමතා මන අපිට මේ විවාහය සිද්ධ කරගන්නේ. මෙය TV series එකේදී මේ ආකාරයෙන් වුණාට පොත් මාලාවේදී වෙන විදියකට තමයි සිද්ධ වෙන්නේ. රොබ් ස්ටාර්ක් අපි දන්න විදියට කාසල් රොක් ආසන්නයේ තිබෙන වෙස්ට්ලින් කියන එක ජනපදයක් කියන තැන පොඩි කලාපයක් අත්පත් කරගන්නවා. එය සාමාන්‍ය ලැනිස්ටර්ස්ලට පක්ෂපාතී නිවාසය. ඒ අත්කර ගත්ත වෙලාවේදී ඔහු යම් ආකාරයකින් තුවාල ලබා සිටින්නේ. එතකොට ඔහුට ඒ තුවාල වලට ප්‍රතිකාර ලබා දෙන්නේ එහි සිටපු ඒ වෙස්ටලින් දෙපළගේ දියණියක් වෙච්ච ජේන් වෙස්ටලින් කියන ඒ කාන්තාව. එතකොට ඔවුන් දෙදෙනා අතර මේ යම්කිසි ආකාරයක මිත්‍රත්වයක් ගොඩනැගී තිබෙනවා. එතකොට මේ අවස්ථාවේදී තමයි රොබ් ස්ටාර්ක්ට ආරංචිය ලැබෙන්නේ මේ තමන්ගේ සහෝදරයන් දෙදෙනා වෙච්ච බ්‍රෑන්ඩ් සහ රිකෝන්ව මරා දැමුවා කියලා. ඇත්තටම උන් දෙදෙනා මියගියේ නැතුණාට ඒ වගේ ආරංචියක් ඔහුට ලැබුණා. එතකොට ඔහුව මේ අවස්ථාවේදී සංසවන්න ජේන් වෙස්ටලින් සහ රොබ් ස්ටාර්ක් අතර යම් ආකාරයක සම්බන්ධය දුරදිගියාවක් සිදු වුණා. ඉන් පස්සේ ඒ කාන්තාවගේ ගෞරවය පිළිබඳ ප්‍රශ්නයක් නිසා රොබ් ස්ටාර්ක් තීරණය කරා තමන් ඒ කාන්තාව විවාහ කරගන්න ඕන කියලා. එතකොට මේ අවස්ථාවේදී වෝල්ඩර්ෆ්‍රේ ඇතුළු ඒ හමුදාව ඔහුගෙන් ඉවත් වෙනවා. ඉන් පස්සේ අපි දන්නවා ඔවුන් දෙදෙනා විවාහයල ගොඩක් කාලයක් ගියත් ජේන් වෙස්ටලින්ට දරුවෙක් ලැබෙන්නේ නැහැ. ඇයගේ අම්මා හැමදාම උදෑසන ඇයට යම්කිසි ආකාරයක පානයක් ලබා දුන්නා. අපි කියන විදිහට මේ දරු ප්‍රසූතිය වර්ධනය වෙන්නේ නැත්නම් දරු වෙක්‍රු ගැබ්වීම හැකියාව වැඩි වෙන්නට. නමුත් ඇයට තව දරුවෙක් ඉපදුනේ නැහැ. ඒ වගේම රොබ් ස්ටාර්ක්ගේ මාමව මේ වෝල්ඩර්ෆ්‍රේගේ දේනියක් සමග විවාහ කරගන්න තිබුණු අවස්ථාවෙටවත් ඇයව යවන්නේ නැහැ. මොකද ඇය දැක්කොත් වෝල්ඩර්ෆ්‍රේගේ තරහ තවත් වැඩි වෙන නිසා වෙස්ටලින්ව, එහෙම නැත්නම් ජේන් වෙස්ටලින්ව ඒ නිවාසයේ රඳවල තමයි යන්නේ. එතකොට අපි දන්න විදිහට මේ රෙඩ් වෙඩින් එකේ, එහෙම නැත්නම් මේ විවාහ උත්සවයේදී රොබ් ස්ටාර්ක් සහ කැටලින් ටලීව මරා දමන මේ රෙඩ් වෙඩින් එකේදී රොබ් ස්ටාර්ක්ගේ බිරිඳ පොත් මාලාවේදී මේ යන්නේ නැහැ. නමුත් අපි දන්නවා TV series එකේදී මේ ටලීසා කියන කෙනා රොබ් ස්ටාර්ක් සමග විවාහයට යනවා විතරක් නෙමෙයි, ඇය ගර්භවතීව සිටින්නේ. ඔවුන් සියලු දෙනාම මේ යනවා. ඒ වගේම අපි පසුව දන්න දෙයක් තමයි ජේන් වෙස්ටලින්ගේ අම්මා මේ දේට, මේ රෙඩ් වෙඩින් එකේ මේ සම්පූර්ණ කුමන්ත්‍රණයට ටයිවින් ලැනිස්ටර් සමග ඇයගේ පක්ෂපාතීත්වය, එහෙම නැත්නම් ටයිවින් ලැනිස්ටර්ට ඇයගේ උදව්ව ලබා දී තිබුණා. ඒ වගේම අර උදැසන ලබා දීපු පාණය ඇත්තටම ඇයගේ දරු ගැබ් වීමේ හැකියාව වැඩි කිරීමට නෙමෙයි, ඇයට දරු ගැබක් ඇතිවීම වළක්වන්න සිදු කරපු දෙයක්. එතකොට තමන්ට මේ ලැනිස්ටර්ස්ලගෙන් සහ විශේෂයෙන්ම ඒ කාලේ රජ වෙලා සිටිය ජොෆ්රි, එතකොට ජොෆ්රිගෙන් සහ ටයිවින් ලැනිස්ටර්ගේ උදහසෙන් තමන්ගේ පවුල බේරගන්න මේ ආකාරයෙන් ජේන් වෙස්ටලින්ගේ අම්මා රොබ් ස්ටාර්ක්ට එරේ වුණා. එම නැත්තම් ඔබ බිට්‍රේ කරා කියලා තමයි කතාපොතේ සඳහන් වෙලා තියෙන්නේ. තවත් එක සුවිශේෂ දෙයක් තමයි ලේඩි ස්ටෝන් හාර්ට් කියන චරිතය. ගොඩක් දෙනෙක් මේ 6 වෙනි කතා මාලාව විකාශය වෙනදී මේ කවුද කියන දේ අහලා තිබුණා. ගොඩක් දෙනෙක් දන්නවා ඒ කවුද කියලා. ලේඩි ස්ටෝන් හාර්ට් කියන්නේ වෙන කවුරුවත් නෙමෙයි, කැටලින් ටලි, එම නැත්තම් කැටලින් ස්ටාර්ක්, නෙඩ් ස්ටාර්ක්ගේ බිරිඳ. එතකොට ඒ කියන්නේ ඇයව මරා දැමුවේ නැද්ද රෙඩ් වෙඩින් එකේදී? නෑ, ඇයව මරා දමලා ඊට පස්සේ ඇයගේ සිරුර ගඟකට විසි කරනවා. ඒ ගඟේ පාවෙලා ආපු මල සිරුර දවස් 3කට පස්සේ බ්‍රදර්හුඩ් විතවුට් බැනර්ස් කණ්ඩායම විසින්
අපි කියනවා ලබා ගන්නවා. ඒතර අපි තව දන්න දෙයක් තමයි මේ Brotherhood Without Banners කියන කණ්ඩායමේ සමහර සමාජිකයන් Ned Starkගේ හමුදාවෙන් කොටසක්. ඉතින් ඊළඟට අපි දන්න දේ තමයි මෙහි සිටිනවා බෙරික් ටෙන්ඩෝරියන් කියන පුද්ගලයා. ඔහු කීප වතාවක්ම මැරිලා නැවතත් පණාපු පුද්ගලයෙක්. ඔහුට ඒ සඳහා උදව් ලබා දුන්නේ Thos of Myr කියන මේ පූජකතුමා. ඔහුත් රෙඩ් ප්‍රීස්ට් කෙනෙක් මෙලිසැන්ඩ්‍රා වගේම. ඉතින් මේ කැටලින්ගේ සිරුර සොයාගත්තයින් පස්සේ බෙරික් ටෙන්ඩෝරියන් ඇයට ලයිෆ් ඔෆ් කීස් එහෙම නැත්නම් ජීවේ හාදුව ලබා දීලා ඇව පණ ලබා ගත්තා. නමුත් ඒ ක්‍රියාන්විතයේදී බෙරික් ටෙන්ඩෝරියන් මිය යනවා. ඉන් පස්සේ මේ අවදි වෙච්ච කාන්තාව ඉතා දරුණු කාන්තාවක් ගල් හදවතක් තියෙන කාන්තාවක්. ඇගේ අර කැටලින් ටලී සතුව තිබුණු සමහරක් අපි කියන මෘදු ගතිය ඒ වෙනකොට ඒ දවස් තුනක් මිය ගිහිල්ලා හිටපු නිසා ඇගෙන් නැති වෙලා තිබෙනවා. ඉන් පස්සේ ඇය එතෙන් සිට තමන්ගේ පවුලට හානි කරපු පුද්ගලයන් හොය හොයා වුණ එල්ලාමරා දමන ආකාරයේ ක්‍රියාන්විතයකට තමයි මූලික වෙලා තිබෙන්නේ. ඒ වගේම Brotherhood Without Banners කණ්ඩායම කීප දෙනෙක්ම ඈත් සමග එකතු වෙලා සිටිනවා. එකතු වෙලා සිටින සමාජිකයෙකින් ප්‍රධානම කෙනෙක් තමයි මේ ලෙමන් ක්ලෝක් කියන පුද්ගලයා. එතකොට ලෙමන් ක්ලෝක් කියන පුද්ගලයාවත් හයවෙනි කතාමාලාවේදී අපිට දක්නට ලැබුණා. ලේඩි ස්ටෝන් හාර්ට් හයවෙනි කතාමාලාවේදී දක්නට ලැබේවි කියලා ගොඩක් දෙනෙක් අනුමාන කරපු තවත් විශේෂ හේතුවක් තමයි ඒ. ඉතින් මෙන්න මේ දේවල් නිසා මේ Brotherhood Without Banners කණ්ඩායම පෙන්වන එක, ඒ වගේම ජේමි සහ බ්‍රියන්ගේ හමුවීම පෙන්වන එක ඇතුළු කරුණු පාදක කරගෙන තමයි ගොඩක් දෙනෙක් විශ්වාස කරේ හවෙනි කතා මාලාවේදී ලේඩිස් ස්ටෝන් හාර්ට් දක්න ලැබෙවි කියලා. නමුත් දැන් අපිට අනිවාර්යයෙන් කියන්න පුළුවන් ලේඩිස් ස්ටෝන් හාර්ට් TV series එකට එන්නේ නැහැ කියලා. මොකද දැන් ඇය මේ ගිහිල්ලා ගොඩක් කාලයක් වෙනවා. ඉතින් ඇය එහෙම ජීවේ ලබාගෙන නම් මේ වෙන විට අපි දකින්නට ඕන. සහ ඇයට ජීවේ ලබා දෙන්න හිටපු පුද්ගලයා අපි දැක්ක තාමත් TV series එකේදී පණ ඇතුව ඉන්නවා. හැබැයි එක දෙයක් තිබෙනවා අපි කියන විදිහට මේ ෆ්‍රේස් ලගින් ගොඩක් දුරට පරිගන්නවා ලේඩි ස්ටෝන් හාර්ට් කතාපොතේදී. විශේෂම මේ ෆ්‍රේ පයි කියන කන්සෙප්ට් එක ඒ ආශ්‍රයෙන් ගොඩ නැගිලා තිබුණා. ඉතින් ඒ ඇයගේ පරිගැනීම කතාව එහෙම නැත්නම් මේ ප්ලොට් එක සමහර කාලකට ආර්යා ස්ටාර්ක්ට එකතු වෙලාද කියලාත් හිතනවා. මොකද අපි අවසානයේ දැක්ක ආර්යා ස්ටාර්ක්ත් මේ ආකාරයෙන් යම්කිසි ආකාරයක පරිගැනීමේ චේතනාවෙන් ෆ්‍රේ සිටින ඒ නිවාසයටත් පැමිණලා සිටිනවා.